මහ බැංකු මංකොල්ල අපේ දේශපාලන ඉතිහාසේ ශ්‍රී ලංකාව තුළ සිදුවෙච්ච භයානක මංකොල්ලයක් විදිහට දැන් ජනගත වෙලා හමාරයි. ඒ මහ බැංකු මංකොල්ලට පමණක් දෙවෙනි වෙන මහා පරිමාණයේ මංකොල්ලයක් දැන් මේ මොහොතේ මධ්‍යම සංස්කෘතික අරමුදල තුළ සිදුවෙමින් පවතිනවා. මේ පළවෙනි අනාවරණය අපේ මේ කරුණු සහිතව දිනවකවානු සහිතව අපි ඉදිරි සතියේ මේ පිළිබඳ තොරතුරු ඔබට ඉදිරිපත් කරනවා. විශාල මංකොල්ලයක්. මධ්‍යම සංස්කෘතික අරමුදල පෝෂණය වෙන්නේ ලංකාවට එන සංචාරකයින්ගේ සංචාරකයන් වෙතින් ඔවුන්ට මේ ප්‍රවේශ පත්‍ර අලෙවි කළ ලබා ගන්නා වූ මුදල් තමයි ප්‍රධාන මාර්ගමික පෝෂණය වෙන. මධ්‍යම සංස්කෘතික අරමුදලේ භාරකාර මණ්ඩලය සභාපතිත්වය දරන්නේ ගරු අගමැතිතුමා. එයට සංචාරක අමාත්‍යංශය, සංස්කෘතික අමාත්‍යංශය ආදී ආයතන රාශික නියෝජිතයෝ එනවා. 5 දෙනෙක් නියෝජිතයෝ ඉන්නවා. මේ අරමුදලේ විශාල මුදලක් ඊයේ දවසේ විතරක් මිලියන 350ක් අපි දැනට තියෙන තොරතුරු වල හැටියට වර්තමාන ඇමතිවරයා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇමතිවරයා වුණායින් පස්සේ බිලියන එකහමාරකට වඩා වැඩි මුදලක් විධිමත් නෛතික ක්‍රියාපටිපාටියෙන් බැහැර වෙලා දේශපාලන කටයුතු වෙනුවෙන් මැතිවරණ කටයුතු වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ඉවත් කරගෙන තියෙනවා. ඉවත් කරමින් ඉන්නවා. ඊයේ දවසෙත් මිලියන 350ක් ඊයේ දවසෙත් මම තව වගකීමෙන් කියන්නේ මිලියන 350ක් මුදල ඒ අරමුදල් වලින් ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තියෙනවා. මේක ඉතාම අප්‍රසන්න සිදුවීමක්. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඒ ලැබෙන ප්‍රවේශ පත්‍ර විදේශිකයන්ට ප්‍රවේශ පත්‍ර අලෙවි කරලා ලැබෙන මුදලින් 25%ක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දෙන්නට ඕන කොන්දේසි යටතේ. මම හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් සංස්කෘතික අමාත්‍යංශයේ මිට අවුරුදු 20කට වගේ පෙර. හැබැයි මේ පහුගිය මාස 6-8ක කාල සීමාව තුළදී මේ 1% මුදලක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දීලා නැහැ. ලංකාව පුරාම දේශපාලනික උමනාවන් වෙනුවෙන් මේක පාවිච්චි කරනවා. මේක කැතයි, මේක ලැජ්ජයි, මේක අපරාධයක්. ඒ නිසා අගමැතිතුමා මේකට වගේ කියන්න ඕනේ.